Hello, hello guys, I think I'm going to play Kadiya NXT YouTube channel. I think Kadiya Gaming can make an NXT video. I think channel Kadiya NXT. Make it a sitting other video goal than the title like a thumbnail and the Mogad Venigilla, Admogal and Kian and got a thing ho, Kohomadong, thumbnail edit carne, Evacanta Kohomada, Mama video record carne, Saha video edit carne. On no idea, the Mangogal and anything Matame video, Maka Kadiya Gaming YouTube channel, Dan Vem, the gaming world pitting and the Agnisa. I think a May channel like Gan Mulimako, May channel like Mama, May channel like Mulima Hadue, Kadiya next day and Gamake. මටර මම මම මාර ආසය අර මියුසික් එකේ බීට් එකකට මොකක් හරි දෙයක් හදන්න සමහරක් විට ඒක මොකක් හරි මොන්ටාජ් එකක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් හරිද ඉතින් මම හැදුවා ලිරික්ස් වීඩියෝස් මේ තියෙන මෙතන තියෙන බොන්න ඕන එකේ ලිරික්ස් වීඩියෝ එකක් මේක තමයි මම හදව පළවෙනි ලිරික්ස් වීඩියෝ එක ඊට පස්සේ මම දෙවෙනියට හදපු එක මම සුපිරියටම හැදුවා මම මෙතනින් එක ගිහලා බලනවා ඒක පෙන්වන්න නැත්නම් මම තහනම් මොකද මේ channel එකට copyright strike එකක් වැදුනා මෙන්න මේක මේ pem calculus එකේ මම ලිරික්ස් වීඩියෝ එකක් හදුවා මේක මම පෙන්වන්න යන්නේ නැහැ මොකද මේ copyright claim දෙකටම copyright හරිද මම මේ අලුත් channel එකක් හදලා මම මේ දෙකටම copyright මේකට copyright strike එකක් වැදුනා ඉතින් අන්න ඒකත් එක්ක මම ඒ copyright strike එක වැදුන එකත් එක්ක මම එහෙම මගේ ආසාව නැතු ඒක ලිරික්ස් වීඩියෝස් හදලා YouTube එකට දානවා කියන ආසාව නැතු නැත්නම් මම editing පැත්තෙන් යද්දි ඉස්සරහදී ඒ කියන්නේ කට්ටිය මට ඒ කියන්නේ මම editing පැත්තෙන් යද්දි මොකක් හරි මට කරගන්න පුළුවන් කියන්නේ job එකක් විදිහට අන්න එතකොට මම හදනවා නැතුව මෙහෙම හදලා YouTube එක නිකන් දාන්න මොකද copyright strike වැදුනා ඉස්සරහදී මම නිකම්ම දාලා ඒ කියන්නේ හිතන්න මගේ channel එක ගොඩාක් උඩ ගියා කියලා හිතන්න මගේ channel එක subscribe 10000ක් ගත්ත මේ channel එක ඊට පස්සේ මට copyright strike එකක් වෙලා channel එක නැති වුණා. අර වෙච්ච මහන්සි ඔක්කොම අපරාධනේ. අන්න ඒක නිසා මම තීරණය කරා copyright තියෙනේව දානවා. හැබැයි මේ වගේ strike වදිනවා කියලා තියෙනේව නම් මම මේ channel එක දාන්න. මේ channel එක මම ගොඩක් කැමතියි. සින්දු දායි ආතල් කියන්නේ. සින්දු ගැන හිතන්න මම vlog එකක් කරනවා කියලා. ඒ vlog එක කරද්දී මම ඒකට ගැලපෙන මොකක් හරි සින්දුවක් දායි බොහෝ විට ඒකේ copyright උත් තියෙයි. I don't care. මොකද මගේ අනිත් channel එක මේ මට හොඳටම දැන් ගොඩ ගිහිලා තියෙනවා. ඒකේ මේ වෙද්දි subscribe 2320ක් විතර ඉන්නවා. ඒක හින්දා ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේකේ තියෙන පෙම් කැකුල මේක දිහා ඉතින් අද අපි කරන්න ආපු දෙයට යන් මේකෙත් කීප දෙනෙක් ඉන්නවනේ ඩෑෂ්බෝඩ් එකේ. ඔය subscribe අවශ්‍ය නම් මේදී copyright strike එක තාම දේන. මම දන්නේ මම හිතන්නේ copyright strike එක තාම ඇති. ඒකට කමන්න අද අපි යමු අපේ වැඩ වලට. ඉතින් අද වැඩ කියන්නේ මෙහෙමයි. හරිද මගෙන් ගොඩක් දෙනෙක් අහපු දේ තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්න කොහොමද මම වීඩියෝ රෙකෝඩ් කරන්න OBS එක මුලින්ම අපි එක ගැන කතා කරමු මේ තියෙන OBS හරිද අපිට නම් මම චොර වෙනානේ මම මෙහෙම තියන්න අපි තියන්නංගෝ ඔයගොල්ලන් දැන් බලන්න මම වීඩියෝ රෙකෝඩ් කරන්න OBS එකෙන් OBS එක රෙකෝඩ් කරනවා කියන්නේ මෙහෙමයි මේක වැඩි දෙයක් නෑ OBS එක රෙකෝඩ් කරන්න මගේ වොයිස් එකයි මගේ ඩිස්ප්ලේ එක යන දෙයි ඊට පස්සේ මම මාව රෙකෝඩ් වෙන්නේ මගේ ෆෝන් එකේ. මෙතන මගේ ෆෝන් එක තියෙනවා. ෆෝන් එකෙන් තමයි මාව රෙකෝඩ් වෙන්නේ. පස්සේ මම දෙකම එකතු කරලා වීඩියෝ එක හදනවා. ඔන්න ඔක තමයි වෙන්නේ. ඔහොම තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මෙතන වැඩි දෙයක් නැහැ. මෙතන මට කවුරු හරි කියලා දුන්නා මේ ඔඩියෝ එකට ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ මෙතන. ඒක නිසා තමයි දැන් මගේ මේ සද්ද ඇහෙන්නේ නැත්තේ මෙන්න මේ නොයිස් සස්පෙන්ෂන් කියන එක. ඕක දාගත්තේ මෙන්න මෙතනින් ගිහිල්ලා මෙතනින් මේ ඉෆෙක්ට් එකක් දාන්න තිබ්බා. මේ නොයිස් සස්පෙන්ෂන්ස් කියලා අන්න එක තමයි දැම්මේ. හරි. ඔන්න ඔක දාගත්තාම අර ෆෑන් එකේ සද්ද එහෙම ඇදෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දැන් බලාගන්න මම දැන් කතා කරන්නේ නැතුව හිටියාම. දැන් ඒ
ඒ කොලපාටේ කෙලින්ම අඩු වෙලාම යනවා. ඒ කියන්නේ එයා කෙලින්ම මම කතා කරන්න තියලාට ඔක්කොම ටික අයින් කරනවා. අන්න එක තමයි මෙතන තියෙන වාසිය. ඒක මට කියා දුන්නේ මගේ Discord එකේ ඉන්න කෙනෙක්. මට මට මතක නැහැ කවුද කියලා. මගේ Discord එකේ Discord එකේ join වෙනවා නම් description එකේ link එක දාලා දෙනවා. ඒකට අනිවාර්යෙන් join වෙන්න. ඉතින් මේක තමයි මම video record කරන්න මේ විතර. ඉතින් අපි දැන් යමු බලන්න කොහොමද මම video එක edit කරන්නේ, කොහොමද මම video thumbnail එක හදන්නේ කියලා. ඉතින් video එක edit කරන විදිය ගත්තොත් මම හොඳටම edit කරපු video එක මොකන්ද? එහෙම මත යනවා. සමහරක් ඒවා රෙකෝඩ් කරනවා ඒ විදිහටම දානවා. සමහරක් ඒවා මට එඩිට් කරන්න දෙයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ස්නයිප් ගෝ ස්ටෝරිය කන්ට්‍රැක්ට්ස් 2 එකේ මම දැන් ගේම් ප්ලේ එක රෙකෝඩ් කරලා තින්නේ. අන්න ඒ වගේ ඒවා මට කියන්නේ මේක කරන්න දෙයක් නැහැ. හරිද? මේ මේ ෆෝල්ඩර් එකට ආවම ගොඩක් ස්පොයිලර් ඇලර්ට් තියෙයි. මට කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් මේකෙදිත් හරි. ඉතින් ගයිස් ලොකු ස්පොයිලර් ඇලර්ට් එකක් ගියේ ඉඳන් මාමාටත් පොංගල් දෙන්නේ කරි. ඒක වැඩි හිතන්න බෑ. ඉතින් අපි යමු කොහමද මම වීඩියෝ එකක් එඩිට් කරන්න බලන්න. ඉතින් මම එතනින් කට් කරා. හරි. මම මේකට ගියා මගේ ගොඩක් ස්පොයිලර් වලට හම්බෙයි. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ මම කලින් මගේ ගේම් ප්ලේ ඔක්කොම ටික අයින් කරලා දින්නේ. يعني මම එඩිට් කරපුවා හැම බොළු මේ ප්‍රොමෝ එකේ තියෙනවද කියලා. අන්න මේක තියෙනවා. මේක තියෙනවා. නයිස්. Thank you. ඉතින් මෙතන මම ප්‍රොජෙක්ට් දෙකක් විදිහට හදලා තියෙන්නේ. මේක ඇවිල්ලා මගේ ප්ලෙක්ස්ටෝන් මොවි RX 3 කියන එකට හදපු එක. ඉතින් මම මේක එඩිට් කරපු විදිය පෙන්වන්නම්. එතකොට ඔයගලන්ට සාපේක්ෂ ලොකු අදහසක් ගන්න පුළුවන් මම කොහොමද දෙයක් එඩිට් කරන්නේ කියලා. හරි. මේක එක එක ප්‍රොජෙක්ට් එකක්. මේක ඇවිල්ලා තව ප්‍රොජෙක්ට් ෆයිල් එකක්. හරිද? ඔතන තියෙන දෙකක් මේක ඔක වෙන මෙයක් මෙතන මේ වෙනම දෙයක් තියෙන. හරිද? මේක නෙස්ට් කරලා දාලා තියෙනවනේ. හරි කොහොමද? ඉතින් මෙන්න මේක ඇවිල්ලා ඒක වෙනම ප්‍රොජෙක්ට් ෆයිල් එකක්. හරිද? promo.project කියලා තියෙන එක වෙනම ප්‍රොජෙක්ට් ෆයිල් එක. මෙතන මොකද්ද වෙන්නේ? මෙතන වෙන්නේ මම අර ගත්ත ඔක්කොම ටික එකතු කරලා මියුසික් එකට يعني මියුසික් එකක් දාලා මේක තියෙන්නේ හරිද මේ? NEFFEX ලාගේ till I hear him say කියන මියුසික් එක. ඉතින් අන්නේ මියුසික් එකට මම මෙතන අර මම ගත්ත ෂොට් ටික ලස්සන්ට තියලා එඩිට් කරලා තියෙනවා. අතුරු කිව්ව මේක මේ ෂොට් ටික මම නේ ගත්තේ මාලිතේ BY. ඉතින් big shout out to මාලිතේ BY. ඉතින් මාලිතේ BY තමයි මේ ෂොට් ටික ගත්තේ. ඉතින් ඔන්නම ওই විදිය ෂොට් ටික මම මියුසික් එකට දානවා. ඔකටනම් පළවෙනි පෙරවර. ඉතින් මෙතනදී මේ මේක නිකන් නෙමෙයි, මේකට ගොඩක් ඉෆෙක්ට් දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ස්ටෙබිලයිසර් එකක් දාලා තියෙනවා. මොකද මගේ කැමරාව හෙල් වෙනවා. ඒ හෙල් වෙන එක ස්ටෙබිලයිස් කරන්න ඕන නිසා මම ස්ටෙබිලයිසර් එකක් දාලා තියෙනවා. මම නිකමට ඔයගලන්ට මේක අයින් කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි අයින් කරාම ෂොට් එක තියෙන්නේ. මේ විදිහට තමයි ෂොට් එක ආයේ තියෙන්නේ. මේක තමයි ඔයගලන්ට පේන අර එක ඒ පොඩි ස්මූත් ගතියක් ආව. හරිද? මේක අයින් කරලා දැන් ඔයගලන්ට මෙතනම නිකන් වෙනස පේනවා. අර පොඩ්ඩක් zoom වෙලා ස්ටෙබිලයිස් කරගන්න විදිය. මේක නිකන් එකපාරට අවිලා අර කැමරාව හෙල්ලි 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 යනවා. නමුත් අපි මේක ස්ටෙබිලයිස් කරාට පස්සේ ඔයගලන්ට පෙනෙයි ඒක අර ගානට ස්මූත්ලි අවිලා අර නිකන් අමුතුම ඉෆෙක්ට් එකක් දෙනවා. හරිද? ඉතින් අන්න ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. මේකත් මම ඔයගලන්ට ඒ විදිහටම පෙන්නුවත් ස්ටෙබිලයිස් එක අයින් කරලා මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඔක යන ගමන් ස්ටෙබිලයිස් එක දැම්මොත් ඔයගලන්ට පේනවා අර ඒක පොඩ්ඩක් zoom වෙලා ස්ටෙබිලයිස් වෙලා. මේක මේ ඇවිල්ලා ප්‍රීමියර් ප්‍රෝ එකේ තියෙන ඉෆෙක්ට් එකක් ස්ටෙබිලයිස් එක කියලා. ඔයගලම මේ ඉෆෙක්ට් එකේ ගහුවොත් ඔයගලන්ට පුළුවන් මේ ස්ටෙබිලයිස් එක කියන එක දාගන්න. ඒක දාලා ටික වෙලාවක් යද්දි මෙන්න මෙතන තිබ්බා. ඔව්, ඇනලයිස් කරන්න ඕනේ. ඔයගල මේක දාලා ඇනලයිස් කරාට පස්සේ මේක හරි වෙනවා. ඊට පස්සේ දාලා තියෙන දේ තමයි මෙන්න මේ කලර් එක. මේ කලර් ප්‍රීසෙට් එකක් ඔප්ස් අර එතන පොඩ්ඩක් මේ කෙලුණා. මන් දන්නේ මොකක්ද උනේ කියලා. මම අර ඉෆෙක්ට් අයින් කර කරනේ. මෙන්න මේ ඊළඟ එක තමයි මේ ලුමිට්‍රි කලර් කියන එක. මේකෙන් වෙන්නේ වීඩියෝ එකට පොඩ්ඩක් අමුතුම, ඒ කියන්නේ අරනවා සිනමැටික් ලුක් එකක් දෙන එක. මේකත් ඉෆෙක්ට් එකත් ඔයගලන්ට මේකත් බලා ගන්න පුළුවන්. කලර් ප්‍රීසෙට් යටට ලුමිට්‍රි ප්‍රීසෙට් කියන එක යටත් තමයි මේක තිබ්බේ නැද්ද? මම ස්ටෙබිලයිසර් කියන ලුමිට්‍රි ප්‍රීසෙට් කියන යටට සිනමැටික් කියන යටට මෙන්න මෙතන තියෙන සිනපෙක්ස් 25 කියන එක. මේක මම වෙනම ගත්තාද කියලා මට මතක නැහැ. මේක මං හිතන්නේ තියෙන්න ඇති. මට හරියට මතක නැහැ. ඉතින් මේකත් සෑහෙන ලොකු වෙනසක් කරනවා. මම මේක නෙමෙයි මේ වීඩියෝ එකේ යෝගේ පෙන්වන්නම්කො. මේ වීඩියෝ එකේ වෙන්නම් මේක හැම එකටම මේක දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් පෙන්වුවොත් ඔය මොනවා විදියට ඒක ඒක යන අර
පොඩ්ඩක් අඳුරු කරලා පොඩි සිනමැටික් ලුක් එකක් දෙනවා. ඒ වගේ තමයි මෙන්න මෙතන කරලා තියෙන දෙයක් තියෙනවා. මම ටයිම් රීමැපින් කරලා දෙනවා. ඔයගොල්ලෝ ටයිම් රීමැපින් දන්නේ නැත්නම් ඒක ඔයගොල්ලෝ ඉගෙන ගන්න වෙනවා. YouTube එකේ සර්ච් කරන්න ටයිම් රීමැපින් Adobe Premiere Pro කියලා. ඔයගොල්ලෝ Premiere Pro යූස් කරන කෙනෙක් නම් මේක මම මුලින්ම කිව්නේ නේද මම යූස් කරන software එක. ෂොක්. හරි ඉතින් මම යූස් කරන්නේ Adobe Premiere Pro කියන software එක මගේ video editing වලට. ඒක මම මුලින් කියන්න ඕනේ අයි පස්සේ කියන්නේ කමක් නැහැ. Anyway. හරි ඉතින් මෙන්න මෙතන time remapping කරලා දිනවා. මේ time remapping නා ඔයගලන්ට ටිකක් ඉගෙන ගන්න වෙනවා. ඒගොල්ලෝ ඒක මට මෙතනදි කියා දෙන්න බෑනේ. මේක tutorial එකක් නෙමෙයි. හරිද? ඊට පස්සේ මම මෙතනට දාලා තියෙන දේවල් කතා කරොත් මම මොනවද මෙතන තව දාලා තියෙන්නේ? මේකට දාලා තියෙන stabilizer මෙන්ටිකර. හරි. ඉතින් අන්නේ වගේ දේවල් ටිකක් තමයි දාලා තින්නේ. ඔන්න ඔය විදිහට තියනවා. මේක මියුසික් එකත් එක්ක වෙනවා. මෙන්න මෙතනින් සවුන්ඩ් එක පොඩ්ඩක් ෆේඩ් එක වේ වේලා යන්න. මෙන්න මේක පොඩ්ඩක් යටට ඇදලා තියෙනවා. මෙතනත් මේ ඩිප් ටු බ්ලැක් එකක් දාලා තින්නේ. මේ ඩිප් ටු බ්ලැක් එකක් කියන්නේ ඒකත් මම අතින් හදලා තින්නේ. නැත්නම් ඔයගලන්ට පුළුවන් ඩිප් ටු බ්ලැක් එකක් දාන්න. මේක මම අතින් හදලා තින්නේ. හරිද? අතින් හදපු බව පේන්නේ. ඔන්න ඔහොම මෙතන කර්ව් එකත් එක්ක ඕක පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. මේක සාමාන්‍යයෙන් මොකද්ද මේකත් එක්ක මොකලන්ට කියලා තමයි ටයිම් රීමැපින් එක්ක මේ වගේ දේවල් ඉගෙන ගන්න එක පොඩ්ඩක් මෙතනත් මේ මම අතින් දාලා තියෙන මෙතන ඉෆෙක්ට් නෙමෙයි මේ ඔක්කොම අතින් කරපු දේවල් ඔයගලන්ට වෙනවා මෙතන ඔපැසිටි එක මේවා වෙලා තියෙන ඉතින් අන්නේ විදිහට තමයි මේක වෙන්නේ මෙතනත් වොලියුම් කියන එක මම මෙහෙම දිගාරියොත් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන පොඩි මේකක් තියෙනවා මෙතන ඉඳන් මෙතනට අඩු වෙන මේක හරිද ඔය මෙතන ඉඳන් මෙතනට ඉෆෙක්ට් එකක් දාලා තියෙන කියන්නේ ඒක මම අතින් ටයිම් රීමැපින් උත් අටින් නිකන් මේකත් අන්න ඒ වගේ දෙයක් තමයි. ඉතින් අන්න ඒ විදිහට තමයි මම ඒක එඩිට් කරලා දෙන්නේ. ඉතින් අපි මේන් ප්‍රොජෙක්ට් එකට ගියොත් මේන් මේක සෑහෙන කැලරි ගොඩක් තියෙනවා. ඉතින් මුලින්ම මගේ සිනමැටික් එක යනවා. මම අර වෙනම හදාගත්ත එක. මම ඒක වෙනම හදන්න හේතුව මෙතන හදලා ඒතකොට මට මොකක් හරි අවුලක් තියෙනවා නම් මෙතන හදලා එක්ස්පෝර්ට් කරලා ආයි මෙතනට දාන එකනේ. ඒතකොට මට ලේසි. අද ඒක සෑහෙන ලේසි එඩිට් කරද්දී ඊට පස්සේ මම මෙතන ගත්තොත් මෙතන දාලා තියෙනවා. Hello hello guys, I think I dip to black එක මෙතන ගොඩක් ඉෆෙක්ට් තියෙනවා. හරිද? මේ තියෙන dip to black එක ඔයගලන්ට එකක්වත් හැකි මෙන්න මෙතන dip to black කියලා සර්ච් කරොත් මේ තියෙන dip to black එක තියෙනවා. ඊට පස්සේ මගේ background එක තියෙනවා. මේ ඔක්කොම නෑ ඉන්නේ මම. මේ තියෙන මගේ background එක මේ තියෙන මගේ background එක. ඊට පස්සේ මෙතන මට දාලා තියෙනවා තව color preset එක lightning effect වගේ lighting effect වගේ. ඔක ඔයගලන්ට පේනවා දැන්. ඒ lighting effect එක මේ තියෙන්නේ ලයිටිං ඉෆෙක්ට් නැතුව මේ තියෙන්නේ ලයිටිං ඉෆෙක්ට් එක අර බෑග්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන මේ ලයිටිං ඉෆෙක්ට් දාලා තින්නේ. ඉතින් ඔන්න ඕක තමයි එතන වෙන්නේ. ඉතින් මෙතනින් මේ හරියෙන් දම් පාට එකක් එනවා. මේක මම දික් කරත් මේ හරියෙන් දම් පාටක් හතර අතෙන් ලයිට් වදිනවා. හරිද? ඉතින් ඒ ලයිටිං ඉෆෙක්ට් ඔගල ලයිටිං ඉෆෙක්ට් ඔගලන්ට ගත්ත හැකි මෙතන LIGH ලයිටිං ඉෆෙක්ට් කියලා ගැහුවොත් මේ තියෙන ලයිටිං ඉෆෙක්ට් එක ඔන්න ලයිටිං ඉෆෙක්ට් ඔයගලන්ට ගත්ත හැයි ලයිටිං ඉෆෙක්ට් ගැන පොඩ්ඩක් YouTube එකෙන් මෙනම් බලන්න. මොකද එතන ඒ ඉෆෙක්ට් එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මම කරලා තියෙන දේ තමයි මෙන්න මෙහෙම හැදිච්ච එක මම ඒක අයින් කරලා එතන පොඩ්ඩක් crop කරලා වගේ ඔය මෙන්න මේ වීඩියෝ කෑල වෙන මේ නිකන් මේ උඩ වීඩියෝ කෑල ඒ වීඩියෝ කෑල මගේ අනිත් වීඩියෝ එකෙන් crop කරලා ගත්තා. ඊට පස්සේ මේක දැම්මම අතන අර මෙන්න මේ විදිහට තමයි මුලින් ආවේ අර මගේ lighting effect එක. ඊට පස්සේ ඒක හදන්න ඕන නිසා මම වෙනම කෑල්ලක් දාලා තිනේ. ඉතින් ඔන්න ඔය තමයි මේක explain කරන්න ගියෝ. මේකේ සෑහෙන දේවල් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ආයෙත් මගේ intro එක තියෙනවා. අපේ KL හදලා දුන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මම YouTube එකෙන් ගත්ත ඉතින් පොඩි ට්‍රාන්සිෂන් මේකක් ඒක ඇවිල්ලා මම අල්ට්‍රා කී එක අයින් කරොත් ඔන්න ඔහම තමයි වෙන්නේ. ඒක පොඩ්ඩක් ට්‍රාන්සිෂන් ග්ලිච් ට්‍රාන්සිෂන් එකක් ඒක. ඉතින් අපේ YouTube එකෙන් මම ගත්තේ බලන්න අපේ හෙඩ්සෙට් එකේ බොක්ස් එක. ඒ ඊට පස්සේ මෙතන මම මියුසික් එකක් දාලා තියෙනවා. අර මේක අන්බොක්සින් එකක් නිසා පොඩ්ඩක් ලස්සනට. ඊට පස්සේ මම කියන දේවල් එක්ක මික්ස් වෙන්න මගේ footage ටික මෙහෙම දාලා තියෙනවා. ඉතින් මම මේ footage එක එක පෙළට හදන්න හිටියේ. නමුත් මම හදලා නැහැ. ඕන විදිහට එක එක විදිහට footage දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් ඔන්න විදිහට තමයි වීඩියෝ එක එඩිට් කරන්නේ. ඊට පස්සේ අවසානයේට මේ හරි මොකද මේ තියෙන්නේ? ආ මේක තියෙන්නේ කෝල් අවුට් එක. මේ කෝල් අවුට් ඔයගලන්ට වෙනම ගන්න පුළුවන්. කෝල් අවුට් නම් මේ ෆ්‍රී ගත්තද? මේක ෆ්‍රී ගත්තේ කොහෙන්ද කියලා මට මතක නැහැ. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් මතක් වුණොත්. හරිද? ඉතින් මේක කෝල් අවුට් එක. ඔයගලන්ට පුළුවන් කෝල් අවුට්
මේතර මංර බොක්ෂ ඇදල ඔන් පුලන් කෝලව් ෝ ප්‍රමිය පෝ කියලා ගැහුවත් කෝලව්ටා ගන්න තොර ගන්න මේ විදිට එක ඩ්‍රක්ගෙන් ඩ්‍රොප් කරලා ඔගලන්ට එඩික් කන්න තියන්න මෙන්න මේ කෝලව්ට දැම හමන මගේ පිසියකත් මද ඒක පාරන්න වන්න මත් ඒක ප්‍රී රෙන්ඩ කරලා ගන්න ප්‍රී රෙන්ඩ කරන්න කොහමද එක රෙන්ඩ කරනවා අපි ඉවරන්න කලින් මෙන්න මෙම ඔගොල අයකයි මුලට ගිහිල්ල අයකෝබල ඊට පස්සේ ඔයගලන්ට ඉවර වෙන්න ඕන තැනට ගිහලා ඕක බුහම් මෙන්න මේ වගේ කැලලක් එයි. ඔන්න ඔය කැලල ඔයගොල්ලෝ සීක්වන්ස් කියලා කිලා රෙන්ඩ ඉන්ටු අවුට් කිව්වහම ඔන්න ඔය විදිහ එකක් ගිහලා රෙන්ඩ වෙයි. ඔයගලන්ට පෙනෙයි මෙන්න මෙතන එක පාර්ට කොළ පාටට වෙනස් වෙනවා. හරිද? ඔයගලන්ට දැන් පෙනෙයි මෙන්න මෙතන ටික 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 ගිහලා මේ කැලල එක පාට කොළ පාටට මේ වුණා. ඒ කොළ පාටට මේ වුණා ගැන ඔයගලන්ට කිසිම ලැග් එකක් නැතුව මේ ටික බැලුව හැකි. ඒ කියන්නේ ඔයගොල්ලෝ PC එක මොන තත්වයක තිබ්බත් මේ ටික ඔයගොල්ලෝ කලින් රෙන්ඩ කරලා ආවට පස්සේ ඔයගොල්ලන්ට ප්‍රිවියු එක හොඳටම බැලුවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ එඩිට් කරපු සම්පූර්ණ එක ওই විදිහට මේව කරලා කරන්න කියලා. මොකද ওই විදිහට සම්පූර්ණ ඔයගොල්ලන්ගේ එඩිට් එක ප්‍රී රෙන්ඩ කරන්න ගියොත් ඔයගොල්ලන්ට සෑහෙන වෙලාවක් වෙනස් මාර්කට පැයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ PC එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මං ඔයගලන්ට කියන්න ඔයගලන්ට මෙන්න විදිහ කෝල්අවුට් වගේ ඒවා ඒ ඔයගලන්ට එක තියෙන්නේ කොහොමද කියලා බලන්න එපා. අන්තිම එක්ස්පෝර්ට් එක කියන්නේ අන්තිම රිසල්ට් එක ගන්න කලින් ඒ නිසා ඒ වගේ දෙයක් නම් ඔයගොල්ලෝ බලන්න නැත්තම් මං නම් කියන්නේ ඉතින් තේරුමක් නැහැ ඔයගලන්ගේ හිතේ විදිහට මේවා කරන්න. ඊට පස්සේ මෙතන අන්තිමට මගේ අවුට්‍රෝ එක තියෙනවා. ආයෙත් කේල්ට ෂවුට් අවුට් එකක් අවුට්‍රෝ එක හදලා දුන්නෙත් කේල්. ඉතින් ඇවිදිර තමයි වීඩියෝ එක ඩිට් කරන්නේ. ඊට පස්සේ අපි ගියොත් මම මේකෙම යන්නම් මගේ තම්බ්නෙල් එක හදපු වීඩියෝ ගලන්න පෙන්නන්න. මම මේ ප්‍රොජෙක්ට් ඔක්කොම ටික ක්ලෝස් කරනවා. මේකෙ මම තම්බ්නෙල් එක හදපු විදියට ගියොත් හරි. ඉතින් ගයිස් මම තම්බ්නෙල් එඩිට් කරන්නේ ෆොටෝෂොප් එකෙන්. ෆොටෝෂොප් තමයි ලේසි. ඒ කලින් දැන් පාවිච්චි. ඉතින් මෙන්න මේකෙ මම තම්බ්නෙල් එකට ගියොත් මෙතන පොඩි අවුලක් තියෙනවා මගේ කැමරාවත් එක්ක. මට මේකැල පේන්නේ. හරිද? හරි කමන. ඉතින් මෙතනත් ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන්නේ මගේ ආන වෙනවා මම පැත්තේ කොනේ තියෙන මම කඩියා ගේමින් කියන ලකුණ. මෙතන තියෙන්නේ ප්ලෙක්ස්ටෝන් කියන ලෝගෝ එක. මෙතන තියෙන ඩාරාස් ලෝගෝ එක. මෙතන තියෙන්නේ මගේ මේන් කියන්නේ ටයිටල් එක. ඊටසම මෙතන තියෙනවා ඒ ටයිටල් එකේ අර පොඩක් 3D ලුක් එකකට හදපු නැති එක. මොකද මේක තමයි මම එඩිට් කරන්නේ. මේක නිකන් මේකක් විතරයි. මෙතන තියෙනවා ඊටසම ප්ලෙක්ස්ටෝන් නේම් මම Google එකෙන් ගත්ත නිකන් මේක. ඊටසම මෙතන තියෙනවා මගේ ලෝගෝ එක. මෙන්න මේක මේක ඇවිල්ලා මම ගත්ත ඒ මම Googleලෙන් ගත්ත ස්පාක්. ඒ කියන්නේ ෆයර් ස්පාක් කියලා ගහුවොත් ඔයගලන්ට Googleලෙන් ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ මම බෑක්ග්‍රවුන්ඩ් එක අයින් කරලා ෆොටෝෂොප් කරන්න කියා දෙන්නේ. මොකද ෆොටෝෂොප් එක ඒක වෙනම ඉගෙන ගන්න හන්දයක්. බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් ගන්න ඔයගලන්ට පුළුවන්. how to remove background in photoshop වගේ දෙයක් ගහලා ඔයගලන්ට ඉගෙන ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆොග් එකක් දාලා තියෙනවා. ඔන්න ඔය ෆොග් එක දාපු විදිහ මට මතකත් නැහැ. ඒකත් මං බලාගත්තේ කොහෙන්ද? ඒකත් මම බලාගත්තේ YouTube ටියුටෝරියල්. මේ ඔක්කොම ගොඩක් දේවල් YouTube ටියුටෝරියල්. සමහර දේවල් අපි අයියාගෙන් අහගත්ත එන්නේ වගේ. මෙතන දිනවා මගේ මේන් බෑක්ග්‍රවුන්ඩ් එක වෙන කළු පාට බෑක්ග්‍රවුන්ඩ් එක. මේකත් Google ලේ ෆොටෝ එක. මේක නම් වැඩ ගන්න නැති ලේයර් එක. ඒක මොකට තියන් ඉන්නවද කියලා දන්නේ. මේක නම් Google ලෙන් ගත්තා. ඉතින් ඔන්න ඔය ටික තමයි ලේයර්ස් විදිහට එන්නේ. ඉතින් මම ඔයගලන්ට පොඩි ටිප් එකක් විදිහට ඔයගලන්ගේ thumbnail එක කොහොමද හරියටම හදාගන්නේ කියලා කියලා දෙන්නම්. ඉතින් thumbnail එක ප්‍රධාන විදියට ඔයගලන්ගේ කැපිලම් පේන්න ඕනේ. ඕගොල්ලෝ වීඩියෝ එකේ ප්‍රධාන වෙන දේ. ඒ කියන්නේ ඔයා හිතන ඔයගල ගේමින් වීඩියෝයක් කියලා. ඒතර සමහරකට ඔයගලන්ට පුළුවන් මම අර ඔයගල මේ විදි ගැස්ට්‍රන් සිමුලේටර් එක බන්නේ මම දාලා තියෙනවා. ගැස්ට්‍රන් සිමුලේටර් 9 වෙනි එපිසෝඩ් එකේ නයත් නැහැ, බයත් නැහැ කියලා. ඉතින් අන්න ඒක තමයි මට නිකන් අදහසක් ආපු දෙයක්. එතකොට thumbnail එක දකින්න කෙනෙක්ට තේරෙනවා මූ මොකක් හරි ගේම් එකේ වෙන දේ. මූ නයක් කියවලා තියෙනවා. හරි, මම කියන අර ඔයගොල්ලෝ දන්නවා මම ඔයගොල්ලෝ කලින් එපිසෝඩ් මගේ එපිසෝඩ් 8 වෙනි එක බලපු කෙනෙක් නම් ඔයගොල්ලෝ 9 thumbnail එක දකිද්දිම දන්නවා අම්මට මූ අර එදා තිබ්බ 5-6 ගෙවන්න තමයි යන්නේ කියලා. ඉතින් මේ පිළිමදව දන්නේ නැති මගේ channel එකට අලුත් කෙනෙක් නම් sorry වෙන්න ඕනේ. ඉතින් අන්නේ වගේ ඔයගලන්ගේ වීඩියෝ එකට ප්‍රධාන වෙන්නේ දැන් මෙතන මම දාලා තියෙන අඩුවට හොඳම gaming earphone එක කියලා. ඉතින් ඔයගොල්ලෝ review කරනගෙන නම් ප්‍රධාන වෙන්න ඕනේ කැපිලා පේන්න ඕනේ ඕගොල්ලන්ගේ මේක. හරිද? ඉතින් මෙන්න මේ වගේ දේවල් ලස්සන කරන්න ඕගලන්ට පුළුවන් ෆොන්ට් පාවිච්චි කරන්න. මෙතන තියෙන ෆොන්ට් එක මොකද්ද? මෙතන තියෙන ෆොන්ට් මෙතන ෆොන්ට් ගොඩක් තියෙනවා. හරිද? ඒකයි කේස් එක. හරිද? මෙතන තියෙන රොබෝ කියලා ෆොන්ට් එකක්. මෙතන තියෙන අර සිංහල වලට දාන ෆොන්ට් එක. මෙතන ඊට පස්සේ මම කරපු දත්ත මෙන්න මේ 3D ඉෆෙක්ට් එක ගත්තක. මේක ඇත්තටම මේ මම ඉස්සර 3D හදුවේ මෙහෙම නෙවෙයි. මේක 3D කියන්නේ Photoshop එකේ 3D layout එකට ගිහිල්ලා මම අලුත් Photoshop version එකක් download කරාට පස්සේ ඒකේ 3D එකට කෙලවුණා. මොකද අපි පාවිච්චි ගන්නේ paid කරපු අය කියන්නේ ගෙවලා ගත්තා නිසා අපිට
හැමදේම වගේ හොඳට වැඩ කරන නිසා හරිද ඉතින් මෙතනින් මම කරලා තියෙන දෙයක් තමයි මෙන්න මේ 3D effect එක ගත්තේ කොහොමද කිව්වොත් මෙතනින් මම මෙන්න මේක duplicate කරන ඔන්නම ඇදන් ගිහලා උතන්ට ඊට පස්සේ මෙන්න මේක මම තව පාරක් duplicate කරනවම ඊට සෝගලන්න වෙනවා දැන් duplicate 3ක් තියෙනවා ඉතින් ඔන්න වගේ මම මෙන්න මේක අයින් කරනවා මොකද ඒක තමයි මම පස්සේ වෙලාවක ආය edit කරන්න ඕනේ වෙන්නේ ඊළඟ ඊට පස්සේ මෙන්න මේක control t යොබලා මේකේ අර මේක අරගෙන මේක එකපාරක් අයන මේක එකපාරක් ඔයගලගේ කීබෝඩ්ේ ඇරෝ කී එකේ වම් පැත්තට ඔබලා ආයෙත් එකපාරක් ඔයගලගේ ඇරෝ කී අප් ඇරෝ කී එකේ උඩට යන ඇරෝ කී එකේ බොමු ඔන්න ඔය දෙකේ ඊට පස්සේ ඔක වා එන්ටර් කරන්න ඊට පස්සේ වට කරන්න තියෙන ඔන්න ඔය ලේ එක උඩ සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් ඕල්ට් ටී ඔබාගෙන ආපඩයි control alt shift t ඔබාගෙන ඔබාගෙන යනනේ තොට ඔයගලන්ට මෙහෙම පෙනේ layers add වෙනවා ඒ වගේම මෙහෙම පෙනේ ඔයගලන්ගේ මේක ටික ටික උඩට යනවා ඉතින් පේනවද දැන් layers පට්ට තොගයක් add වෙලා තියෙන පොඩ්ඩක් ඉන්න මම බලන්න layers කීයක් තියෙනවද කියලා layers 16ක් තියෙනවා ඉතින් phone ඇති වෙහිලා තියෙන මෙතන ඉතින් layers 16ක් තියෙනවා ඒකෙන් මම layers අඩු කරන්නම් මට ගැලපෙන ගන්නට මෙන්න මේ ගන්නට ඔගේ ඒ ගන්නට අහම අර හොඳ 3D look එකක් එනවා ඔයගලන්ට ඕන නම් තව වැඩි කරන්න පුළුවන් මේක මම තව වැඩි කරලා දිනේ මෙන්න මේකේ ඉතින් මේ විදිහට අරගෙන ඊට පස්සේ ඔන්න ඔතන ඉඳන් මෙතනට select කරලා මෙන්න මේ unhide hide කරපු එක මේව කරන්න එපා ඔන්න ඔතනට මෙවලා convert to smart object දාන්න එතකොට ඔයගලන්ට මේ ඔක්කොම ටික එකපාර මූව් කර හැකි හරිද ඔන්න විදිහට එකපාර මූව් කර හැකි ඊට පස්සේ ඔයගලන්ට ඕන නම් ආයෙ control t ඔබලා මෙන්න මේ විදිහට alt එක ඔබාගෙන ඔන්නම රීසයිස් කරන්න පුළුවන් එතකොට ඔයගලන්ට ඕන විදිහට ඔන්නම තියලා හරි ලකුණේ බුහම වැඩේ හරි ඉතින් ඔන්නම තමයි මම thumbnail එක edit කරන්නේ ඒක එක දෙයක් ඒ කියන්නේ ඔයගලගේ thumbnail එක තියෙන්න ඕනේ ඊළඟට මේ වගේ review video ගන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ review කරන දේ photo එකක් දාන්න ඊට පස්සේ ඔයගලගේ තවත් thumbnail එකේ ඒ කියන්නේ thumbnail එකට mini thumbnail එකක් හදන්න යයි කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න thumbnail එකක් හදන්නේ අපේ ඉන්න ඒ කියන්නේ අපේ thumbnail එක දැකලා audience එකක් ගෙනගන්න ඒ කියන්නේ හරියට මොකද engagement එක ඔයගොල්ලෝ දන්නා YouTube එකේ අපිට දෙන engagement අනම් මනම් කියලා ගොඩක් දේවල් ඉතින් ඒ කියන්නේ අපේ YouTube එකේ ඉන්න ප්‍රේක්ෂකයාගේ අපි කියන අර එයාව බලන්න හිතවන්නම අපි දානවා දැන් මෙතන මම ඩරස් ලෝගෝ එක දැම්මේ ඩරස් ලෝගෝ එක දැම්ම කියලා මට ඩරස්යෙන් ස්පොන්සර් කරලා නැහනේ ඩරස් ලෝගෝ එක දැම්මේ එයා තන්නේ ලැබාදී අම්මට මේක ඩරස්යෙන් ගෙන්න පුළුවන් මටත් ගෙන්න හැක් කියලා එයා අනිවාර්යෙන් ක්ලික් කරනවා ගොඩක් වෙලාවට හරිද එයා ඩරස්යෙන් බඩු ඕඩර් කරන කෙනා අම්මට මේක ඩරස්යෙන් බලන්න ඕනේ මේක මොකද්ද කියලා මටත් හොඳ වෙන්න පුළුවන් කියලා ඉතින් මොකද අඩුවට හොඳම ගේමින් ඉයර් ෆෝන් එක එයා ගේමින් ඉයර් ෆෝන් එකකුත් හොයපු කෙනෙක් නම් එයා එක ඩරස් එකනුත් ගන්න හිටපු කෙනෙක් නම් එයා මේක අනිවාර්යෙන් බලන ඊට පස්සේ ප්ලෙක්ස්ටෝන් ලෝගෝ එක නන්ද මේ ප්ලෙක්ස්ටෝන් සමාගමෙන් මෙතන පොඩි ස්පොන්සර් වගේ දෙයක් උනේ ස්පොන්සර් වගේ දෙයක් කියන්නේ මේක මට ෆ්‍රී එව්වේ ඉතින් සල්ලි දුන්නේ ප්‍රොඩක්ට් එක මට ෆ්‍රී එව්වා ඉතින් අන්න එක තමයි දෙන්නේ ඉතින් මම හිතනවා අද ඔයගලන්ට මම ගොඩක් දේවල් කියලා දුන්න කියලා ඉතින් හරි මම ඒක ක්ලෝස් කරන ආයෙත් සේව් කරන්න හරි ඉතින් ගයිස් ගොඩක් අය අහපු දෙයක් අහපු දේවල් මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ කොහමද වීඩියෝ එඩිට් කරන්නේ කොහමද thumbnail එඩිට් කරන්නේ කොහමද අන්නේ දේවල් අද මම ඔයගලන්ට කියලා දුන්නා මම එඩිට් කරන විදිහ මේක ටියුටෝරියල් යන්නේ මේ තනිකර මම කරන විදිය කොහොමද කියන දයක් ඉතින් ඒක නිසා මම හිතන්නේ නැති හද ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මොකද මේක වගේ කඩියා NXT channel එක. ඉතින් අනිවාර්යෙන් support එකක් දෙන්න. අපි මේකෙත් subscribers ලා වැඩි කරගෙන යමු. මේක ඉස්සරහට ගොඩක් දේවල් එනවා. මේකේ මේ channel එකේ මම හැමදාම video දාන එක. මම කඩියා gaming එකේ සතියට video 3ක් දානවා. මේකේ හැමදාම දාන්නේ නැහැ. මට හිතුණොත් video දාන හිතුණොත් නැහැ. මේක අනිවාර්යෙන් video එන්නේ. සමහරකට ඉස්සරහට කියන්නේ මගේ level වලින් අනම්මන වැඩ වලින් පස්සේ vlog. ඊට පස්සේ නැත්තම් සමහර දේවල් මේක වැටෙන්න පුළුවන්. ඉතින් කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න ගේමින් නෝන ඕන් දෙයක් මම මේ channel එකේ දාන ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු සුබ දවසක් I'm like an addict, do I gotta have it? I ain't even playing, got a really bad habit. If it moves, gotta grab it. Fuse like a magnet, lose, won't have it till I'm doomed in a casket. I ain't playing, got a weird mind. If you work 8 hours, I'ma work 9. If the shit tastes sour, you should taste mine. I'ma stay in power for a long time. Get up, nah, I ain't a quitter. Toss me the ball, I'm a really big hitter. Big picture, I'm a straight killer.